ගඩුවාඩ සබන්ධන් මැතිතුමත් මමත් පාලිමෙන්න්තුට පත්වනේ එක්දස් නමසය හැත්ත හතේ අවුරුද්දේ. අපි දෙදනාගේම පොදු සීනයක් තිබුණා. ඒ අප දෙදනා පාලිමෙන්න්තුව තුළ සිටියදී ලංකාවේ ජනවාර්කය ගැටලුවට ස්තිරසර විසඳුමක් ලබාදීමයි. ඒ සීනය ගැන එදාසිට අද දක්වාම අප සාකච්ඡා කරනවා. උත්සාහ දරනවා. කලින් හැම අවස්ථාවකදීමේ උත්සායි අසාර්ථක වුණා. නමුත් මේවතාව කෙසේ හෝ. ර්ථකරගන්න අපි ලාපොරොත්තු වෙන. ඒ සඳ ඔබ සැමගේම සහය අපි බලාපොරොත්තු වෙන. උතුරු නැගනිර ගැටුම මුළු රටම බලපෑවා. ප්‍රදේශ ගණනාවක්‍ර දැඩි හානිසි ද වන. සම්පූර් උතුරු පලාතත් නැගනී උතුර මැද පලාත් වල ප්‍රදේශ ගණනාවක අපමන පීඩාවිද. මේ ප්‍රදේශවල සංවර්ධනය ගැන වැඩි බරක්තබා කටයුතු කිරීමට අප පියවර ගන්න. ඒ ප්‍රදේශවෙනි විශේෂ සැලසුම් ක්‍රියාවට නංවනවා. උතුරේ ඉඩම් සම්බන්ධ නොවිසිදුුණු ගැටලු තවත් ඇති බව අපප දන්නවා. යාපන දිශලික ආරක්ෂ කදවරු ඇතුළුව. රජය සතු ඉඩම් ප්‍රමාණය අක්කර තුන්දාස් තුන් සයයි. පලාලි කඳූර වෙනුවෙන් පෞරාගෙනයඇති ඉඩම් අක්ක්‍රසීයක් මෑතකදී නිදස් කළ. තවත් අක්කට ගණනාවක් ගැන තීරණයක් ගති යුතුව තිබෙනවා. ඒ ගැන යුද්ධ හමුදාවසා අනෙක් පාර්ශවයන් සමඟ සාකච්ඡා පවත්වනවා. රජයට පෞරාගෙන ඇති අනෙකු තාරක්ෂ යිඩම් සම්බන්ධයෙන්ද සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. උතුරු නෑගෙරිය පමණන්නොව රටේ වෙනත් පළත්තුලත් ඉඩකඩම් සම්බන්ධයෙන් බරපතර ප්‍රශ්නයක්ත් තිබෙනවා. මීට අවුරුදු ගණනාවක්ට කලින්, වරින්වල නිකුත් කර රෙගුලාාසි මගින් වනාන්ත්‍ර ප්‍රදේශයේ ප්‍රකාශයට පත් කල්ල තිබෙනවා. ඒ සඳහා පදනම් කරගන තිබුණේ GDP. ක්‍රමේට ලබාගත් සිතය. ගැටුම් හා වෙනත් හේතු නිසා. කැලෑවලට ගිය ගම්මාන ගණනාවක් මේ නිසා වනාන්තර ලෙස ගැසට කෙරනවා. දැන් ගැටුම් අවසානයි. ඒත් තමතමන්ට එමි ඉඩම් කට්ටි ගණනාවක් වනාන්තර ලෙස ගැසට් කට ඇති නිසා ඒ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට විශාල අදා අසාධානයක් වීතිබෙනවා. මොනරාගල සිට මුලතිව ජාපනය දක්වාම ජනතාව මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා. අපි එක්දාස් නමසය වනවිට පැවැති සිතයම් අනුව වනන්තර සහ ඉඩම්. යළි ගැසට කොට මේ අසාධාන්‍යය නිවැදි කිරීමට පීවරගන්නවා. අතුළු දහන් වූ පුද්ග පිළිබඳ ස්ොයාබැදීමේ ක්‍රමවේදයද අප වඩාත් විදිමත් හා කඩිනම් කරනවා. එම ජන්ත්‍රණය වඩාත් ශක්තිමත් කරනවා. තස්තවාදී ක්‍රියාවන් සම්බන්ධයෙන් සිරගතකරින් සිටින පුද්ගලයන් පිළිබඳත් අප අවධාන යොමුවී තිබෙනවා. වසර ගණනාව කඔවුන් රඳවාගෙන ඉන්නවා. සාහනදායි පිළිවෙතකට ක්‍රමාණුකූලොවුන් නිදහස්කිරීමට අප පීවඩ ගන්නවා. ජාතික ඉඩන් සභාවක් ස්ථාපිතකිරීමේ කෙටුම් පත සකස් කරන්නවා. ජාතික ඉඩම් ප්‍රතිපත්ති කෙටුම් පත සකස් කරන්නවා. මධ්‍යමා්ඩුව යම්යම් ක්‍රියාපිළිවත් හේතුවෙන් අධ්‍යාපන ශේෂත්‍රයේ පලාාත් සබා බලතල අඩුුවයි ඇති බවට චෝදනාෑ නැගෙනවා. මේ නිසා අධ්‍යාපන ශේස්ත්‍රයේ පළාත් සබා බලතල ක්‍රියාත්මයකිරීමට අවශ්‍ය නව අනපනත් ගැෙනීමට බලාපොරොත්තුව වවා සෞඛ්‍ය ශේෂත්‍රයේ සම්බන්ධයෙන්ද මේ අවරින්ම ක්‍රියා කරනවා. බලය පැවරීම මේ ක්‍රියාවලියේ විදිමත් හා ක්‍රමවත් කරලි මුදෙසා පහත සඳහයන් කරන පනත් සඳහා සංශෝධන කෙටුම්පත් සකස් කරනවා. එක්දස් නමසි අනූ දෙකේ අංක තිස්සට දරන බලය පැවරීම මේ ප්‍රාදේශය ලේකම්වරුන් පනත. එක්දස් නම අසූනමේ අංක දොලාදරන පලාත් සභා අනුෂංගීක විදිවිධාන පනත. ක්දාස් නමසී අනුවේ අංක විසි අටධරන්න පලාාත් සබා සංසෝධන පනත. පලාාත් සබා හා මධ්‍යම ආණ්ඩුව අතර සම්බන්ධී කරණ කාරයන් විධමත් කිරීම සඳහා නවීන ක්‍රමේ දිස්ත්‍රික්ක සංවර්ධන සමා සබා ක්‍රමවේදයක් අප ස්ථාපිත කරට අපේක්ෂා කරනවා. මේ සියලු අනපනත්සාහ කෙටුම් පත්. අපි පාලිමේන්තුවේ ජාතික සභාවට ඉදිරිපත් කරන. ඒවා පිළිබඳ සාකච්ඡා කොට පාලිමේන්තුවය සම්මත කිරීමේ වගකීම පැවරන්නේ ජාතික සභාවට. නියෝජ පොලිස්පති කොට්ටා සීමමායිම් වර්තමානයේ පවතින්නේ සීමා මයිම් අනුව නෙමෙයි. මේ නිසා ප්‍රෞෛක දුෘෂ්කරතා රැසක් මතුවී තිබෙනවා. ඒ නිසා පලාතනුව නියෝජනයේ පොලිස්පති කොට්ටාස සීමනිර්මණය කිරීමට අවිි බලාපොරොත්තු වෙනවා. පොලිස් ල සම්බන්ධයෙන් කිසිදු වෙන සක්සිදු වෙන්නේ නෑ. මානව හිමිකං උල්ලංගනය ජ්‍යාත්තන්ත්‍ර මානොහින් පන් නීති බඩපතලෙස කැඩ කඩකිරීමයාදී කරුණු පිළිබඳ සොයා බැලීමට ශ්‍රේෂ්ඨාදී කරන විනිසරු AHMMD නවාස් මහතාගේ ප්‍රධානයෙන් පත්තු කරුණු ජනාධිපති කොමසේ වාර්තාව දැන් ලැබී තිබෙනවා. ඒ නෙහි නිර්දේශ ගැනත් අපේ අවධානය යොමු වෙනවා. ගැටුම්මලින් වඩාත් හානිසිදුවූ උතුරු සංවර්ධනය සඳහා වෙනම සැස්මක් ක්‍රියාත්ම කරනවා. මල්ලොතුවය සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කරනවා. නැගෙන හිර පලාාතේ ගංගාසා ජලකළමනාකාරණය කිරීම පැදමාරාච්චි වැ්‍යවසා කළපුස් ප්‍රතිසංස්කරනය කිරීම පානයසා කෘෂ්චි කටයුතු සඳහා එමගින් ජලය ලබාදීම උදේසා අවශ්‍ය ක්‍රියාර් මාර්ග ගන්නවා. න. ගනර්ජණිනය බල ක්ති උත්පාදනය ඔස්සේ මේ ප්‍රදේශවලට විදුලි බලය අශ්‍යතා සපුරාලීම සඳහා කටයුතු කරනවා. සූර්ය බලය මෙන්ම හඩිත යිඩ්‍රජන් ලේද මේ සඳහා යොදවාගන්නවා. සංචාරක ව්‍යාපාරය සඳහා වැඩිවැඩීන අවස්ථා සලසා දෙනවා. ආයුෝජන කලාප පීටනො. කෘෂ්‍යකල්ම කටයුතු නවීකරණයඳ අවශ්‍යතාක්ෂණය සහ පහසුකම් සලසා දෙනවා. කංකසන්තුරේ වරාය නවීකරණය කරනවා. පුළල් කරනවා. තිරකුණාමලේ නවින ජයත්‍යන්ත්‍ර නගරැක්ල සංවර්ධන කරනවා. ගැටුම්වලට මැදිවී ආර්ථිකය හා සමාජිය පසුබෑම් වට ලක්පුූ නැගෙනර හා උතුරු මැද පලාාත් වෙනුවෙන් ත් නවීන කෘෂිකාරර්මික සැලසුමක් දියත් කරනවා. වතුකරේ ජනතාව පිළිබඳ අපේ විශේෂ අවධානය යොමු කරනවා. ලංකාවේ වැවිලිකාණන්මාන්තේ නගා සිටිම උදෙසා ඕවන් මුලින්ම ලංකාවට ගෙන්වාගත්තේ මීට අවරුදු දෙසීකට කලින්. වතුර වෙනුවෙන් විශාල සේවයක් කර සෞය මුෘති තොන්ඩමන් මහතාත් මමත් කැමිනෙට් මන් ලට පත්වනේ එකට. අප දෙදෙන වතුකරේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් එප වැඩ කටයුතු කලා. මේ වනවිට වතුකරේ ජනතාවගේ නීතියම අයිතින් සියල්ල අප ලබාදී තිබෙනවා. නමුත් ආර්ථික හා සමාජය අයිතිීන් සම්බන්ධයෙන් පවතින ගැටළු ගණනාවක්. ත් ඉතිරිව තිබෙනවා. මේ ගැටලු විසඳීම සඳහා අප වත්තුකරේ නියෝජනය කරන මන්තිතුමල්ලා සමඟ සාකච්ඡා කර පීවර ගැනීමට අපේක්ෂා කරනවා. වසර දෙසීයක් පුර ලාංකේ ආර්ථිකය පෝෂණය කිරීමට. වෙහෙසෙන ඔවුන්ට සියයට සීයක්ම ලාංකය ජනතාවගේ කොටස් පව්ට පත්කර ගන්ට යුතු වෙනවා. මම පාලිමෙන්තවට තේරී පත්වූ අවස්ථාවේදී. මගේ කැබිනට අමාත්‍යවරයා වූ ඒය සමීට් මහතයි. ලාංකේ මුස්ලිම්වරුන් මහුණ දෙන සවේශේෂ තත්වය ගැන තුමා මාව දැනුවත් කරතිබෙනවා. විටින්න්විට මුස්ලිම් ප්‍රජාව විද ගැටලුවට මුහුණ දෙන බව අප දන්නවා. ඒ පිළිබඳත් අපේ පූර්ණ අවධානය යොමු වෙනවා. සිංහල සමාජයත් ඔවුන්ට සීීමාවූ ගැටලු ගණනාවකට මූුණ දෙෙනවා. ඒ ගැත්. අපේ අවධාන ොමු කරනවා ඒ ගැටලු ගැනත් විවෘත සාකච්ඡාව කවශ්‍යයි. විශේෂයෙන්ම කුලබේදය නිසා සමාජයේ කොංවීට ලක්වී සිටින ප්‍රජාව සම්බන්ධයෙන් පූර්ණ සැලකිලි යොමුකිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ සියල්ල කරුණු සැලකීමට ගනිමින් ඒ කියරාජයක් තුළ උපඩිම ලෙස බලේබෙදන්ට අප බලාපොරොත්තු වෙනවා. නමුත්, මම අවස්ථා ගරනාවකදේ අවධානය කළ කරුණක් යළි මෙහදී සඳහන් කරන්න කැමති. රට බෙදීමට ඕ බෙදීමට තුරු දෙන ඕ කිසිදු පියවරක් අප ගන්න නෑ. මට මේ පාලිමේන්තුවේ කණ්ඩායමක් නෑ. මම නියෝජනය කරන පක්ෂයට ඉන්නේ එක මන්ත්‍රීවරය වරයි. නමුත් මම ජනාතිී පැතියටට ඒ පක්ෂ නියෝජනය කරන්නේ නෑ. මම නියෝජනය කරන්න මුළු රටේම ජනතා. මෙත නැදී පක්ෂ දේශපාලනයක් මටනෑ. ඒ නිසා මේ සියලයෝජනා මම ක්‍රියත්ම කරන්නේ පාලිමේන්තුවේ ජාතික සභාව මාර්ගෙන්. ඊට අමතරව ජනත අදහස් නියෝජන කාරයන් උදෙසා, අප ජනසභා පනත නීතිගත කරනවා.